පින්නතනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරන්නේ මේ ගතිය කියන කාරණාව පිළිබඳව. මොකද අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා යම් පුද්ගලයෙකුගේ ජීවිතය කොච්චර කාලයක් පැවතිය යුතුද කියන කාරණාව කාටවත් තීරණය කරන්න නිශ්චයකට එන්න බෑ. මෙච්චර කාලයක් මගේ ජීවිතයේ තියෙන්න ඕන කියලා කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට කාටවත් තීරණය කරන්න බෑ මට කවදාවත් මෙන්න මේ වාගේ ලෙඩ හැදෙන්න එපා කියලා තීරණයක් කරන්න බැහැ. අපි අකමැති කල්හිම අකමැති රෝග අපිට වැළඳෙනවා. ඒ රෝග වැළඳෙන්නේ අහවල් කාලයේ කියලා නිශ්චිතයක් නැහැ. ඕනෑම කාලයක වැළඳෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ ජීවිතය අපි අත්හරින තැන කොතනද කියලා නිශ්චිත තීරණයකට එන්න බැහැ. ජීවිතය අත්හැරපු අපි නැවත උපදින්න ඕනේ අහවල් තැනයි කියන කාරණාව පිළිබඳවත් අපිට තීරණයකට එන්නත් බැහැ. කොහේ උපදිනවද කියන කාරණාව මෙහෙ ඉන්න කාලේ හරියටම අපි දැනගන්නෙත් නැහැ. එන මෙන්න මේ කාරණා පහට හරියටම උත්තර හොයන්න පුළුවන් කමක් නැහැ. ඒ කරුණු ටික සාකච්ඡා කරපු අපි මේ සාකච්ඡා කරන්නේ මරණයෙන් පස්සේ උපදින තැන කොතනද කියන එක නොදන්නවා කියපු කාරණාවට හේතු. එහෙමනම් පින්නතුනි මේ පින කියන ධර්මතාවය තමයි මේ සංසාර ගමන පුරාවටම අපිව ආරක්ෂා කරන්නේ. යම් රැකවරණයක් තියෙනවා නම් පිළිසරණක් තියෙනවා නම් ඒ රැකවරණේ පිළිසරණ තියෙන්නේ පින කියන ධර්මතාවයේ ළඟයි. ඒ වගේම අපට මේ ලෝකේ අයිති දෙයක් තියෙනවද? අපිට අයිති යම් දෙයක් තියෙනවා නම් අපට අයිති එකම දෙයට කියන්නේ කර්මය කියලා. වෙන අයිති දෙයක් නැහැ. කර්මය තමයි අපට අයිති දෙය. ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ කම්මස්සකෝ කර්මය සොකීයයි. ඒක තමන්ගෙමයි. වෙන කෙනෙකුගේ නෙමෙයි. තමන්ම සසර කරගත්ත දෙයක් තමයි තමන් භුක්ති විඳිනව නම් භුක්ති විඳින්නේ. ඒ නිසා කම්මස්සකෝ කර්මය සොකීයයි. ඊළඟට කම්ම යෝනි කර්මය තමයි අපි උපදින තැන තීරණය කරන්නේ. මෙහෙන් මරණයට පත්වෙන පුද්ගලයා උපදින්නේ කොහෙද? මෙයාට හම්බ වෙන්න ඕන ඇඟ මොකක්ද? ඒක කොයි වාගේ ඇඟක්ද? එය කෙසේ විය යුතුද කියන කාරණාව තීරණය කරන්නේ කර්මය විසින්. කූඹියොත් දකිනවා, කෝඳුරුවොත් දකිනවා, මැස්සෝ මදුරුවෝ වගේ අපි දකිනවා, පණුව පළඟැටියෝ වගේ අය, සරපයෝ වගේ අය, අලි ඇත්තු වගේ අය, ඊට කුඩා සත්තු, මේ ආදී නොයෙක් ආකාරයේ ඇඟවල් අපි දකිනවා. ප්‍රේතලෝකෙත් ඇඟවල් තියෙනවා, ප්‍රේතයෝ ඉන්නවා. නමුත් අපිට පේන්නේ නැහැ. නිරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අපි ඕන තරම් පෙරභවවල නිරේ ඉඳලා තියෙනවා. නමුත් මේ ජීවිතයෙන් අපි නිරේ දැකලා නැහැ. එහෙමනම් මිනිස්සුත් ඉන්නවා, දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මලෝකවල බ්‍රහ්මරාජයෝ වැඩ ඉන්න බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙමනම් මේ නිරය පිරිස සම්පූර්ණ කළේ කර්මයමයි, මනුස්ස ජීවිතයක් අපිට දායාද කළේ කර්මයමයි, මනුස්ස ජීවිතයේ යම් යම් අඩුපාඩු සහිතව ඉපදුනේ ඒත් කර්මය නිසාමයි, දෙවියෝ බ්‍රහ්මයෝ වෙලා ඉපදුනේත් කර්මය නිසාමයි. එහෙනම් කම්ම යෝනි මේ පුද්ගලයා ඊළඟට උපදින්නේ කොතනද කියන කාරණාව
තීරණය කරන යම් සාධකයක් මේ ලෝකෙ තියෙනවා නම් ඒකට කියනවා කර්මය කියලා. එනිසා කම්ම යෝනී කම්ම බන්දු පිනතන අපිට යම් පිළිසරණක් තියෙනවා නම් ඒ තමයි ඒත් කර්මය. අපේ ඥාතිවරය කර්මයමයි. කම්ම දායාද කර්මය තමයි අපේ දායාදය. මේ ලෝකෙට අපි දායාද කරගෙන ඇවිල්ල තියෙන්නේ කර්මයමයි. කම්ම පටිසරණෝ කර්මය තමයි අපිට තියෙන එකම පිළිසරණ. යං කම්මං කරිස්සාමී මම යම් කර්මයක් කරන්නේද කල්යාණංවා පාපකංවා තස්සදායාද. ඒක යහපත් කර්මයක් වෙන්න පුළුවන් අයහපත් කර්මයක් වෙන්න පුළුවන්, එය මගේ දායාදයයි. ආන් ඒ නිසා සඳහන් කළා යම් කල්යාණ වූ කර්මයක් මේ සංසාරය අපි කරලා තියෙනවා නම් ආන් ඒ කල්යාණ වූ යහපත් වූ කර්මය නිසා තමයි අපි මේ ලෝකේ සැපයි කියලා යමක් භුක්ති විඳිනවා නම් භුක්ති විඳින්නේ ඒ කරගත්ත යහපත් කල්යාණ වූ කර්මය නිසා. ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය ලැබුවෙත් කල්යාණ වූ කර්මයක් නිසා. ඒ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය තුළ යම් යම් සැප සම්පත් භුක්ති විඳිනවා නම් ඒ හැම සැපක්ම භුක්ති විඳින්නේත් කල්යාණ වූ කර්මයක් නිසා. නිරෝගී බවද ආහාර පානවල ඌණ නැති බවද ඇඳුම් පැළඳුම් ගෙවල් දොරවල් යානවාහනවල අඩුවක් නැති බවද මේ සියලුම දේවල් පෙර කරගත්ත කල්යාණ වූ කර්මයක් මතම සිද්ධ වෙනවා. සමහර වෙලාවට කොයේ තරම් ධනය තිබුණත් මොන තරම් සම්පත් තිබුණත් මානසික සතුටක් මානසික නිදහසක් නෑ. කායික සුවයක් නෑ. ඒ පෙර කරගත්ත කර්මයක විපාක නිසා. එහෙමනම් සඳහන් කළේ කල්යාණංවා පාපකංවා තස්සදායාදෝ භවිස්සාමි. එනං ඒ පාප කර්මයක විපාකයක්. ඊට අමතරව මේ උතුම් මනුස්ස ජාතියේ ඉපදිලා අනන්ත දුක් බිඳ බිඳ වේල කණ්ඩ නැතුව ඇඳ ගණ්ඩ දෙයක් නැතුව හිසට වහලයක් නැතුව දුක් බිඳින අය ඕන තරම් දකිනවා. එහෙම ජීවිත තියෙන්නේ පෙර කරගත්ත අකුසල කර්මයක විපාක නිසා. අං ඒ නිසා සඳහන් කළා ඉතාම දුක් සහිත වේදනාකාරී ජීවිත ගත කරන්නේ නම් ඒ රැස් කරගත්ත අකුසලයක් නිසා. බොහොම සහනශීලී ජීවිත ගත කරනවා නම් ඒ තමන් රැස් කරගත්ත කුසල ධර්මයන්ගේ ප්‍රතිඵලයක් නිසාමයි. ආං ඒක දැනගෙන සුදුසුම කාලයේ බොහෝ පින්කම් කරගන්න කියලා සඳහන් කළා. සුදුසු කාලයේ කියලා පින්නතුනි කීවේ මේ අති උතුම් වූ බුද්ධෝත්පාදේ පින් කරගන්න තියෙන හොඳම කාලේ. මේට වඩා යහපත් කාලයක් පින් කරන්න අපිට ආයෙනම් එළඹෙන්නේ නැහැ. අපේ බුදුරජාණන් වහන්සේ සෑම උදෑසනකම භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කරන කරුණු පහක් තියෙනවා. මහණෙනි, බුද්ධෝත්පාදය ඉතාම දුර්ලභයි. මහණෙනි, මනුෂ්‍ය ජීවිතය ඉතාම දුර්ලභයි. මහණෙනි, ෂණ සම්පත් ඉතාමත්ම දුර්ලභයි. මහණෙනි, පැවිද්ද ඉතාමත්ම දුර්ලභයි. මහණෙනි, ධර්මය පරම දුර්ලභයි. මේ තමයි බුදුරජාණන් වහන්සේ සෑම උදෑසනකම භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරන දුර්ලභ කාරණා පහ. පරම දුර්ලභයි. බුද්ධෝත්පාදයක් කොයි තරම් දුර්ලභද කියන කාරණාව අපිට තේරෙන්නේවත් නැහැ. ඇයි බුද්ධෝත්පාදයක් ඒ තරම් දුර්ලභ? ලෝකේ ලබන්න තියෙන අපහසුම දේ තමයි බුද්ධත්වය. ආන් ඒ නිසා බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන උත්තමයෝ ඉතාම දුර්ලභයි.
පාරමිතා පුරන උත්තමයන්ගේ දුර්ලභ බව නිසාම බුද්ධෝත්පාදය දුර්ලභයි. ඒ පිළිබඳව කරුණු බොහෝ දේශනාවල් වල පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට ශ්‍රේෂ්ඨ වූ මනුස්ස ජීවිතය හරි දුර්ලභයි. මනුස්ස ජීවිතයක් ලැබුණේ පෙර සංසාරේ බොහොම හොඳට සිල් රැකලා තියෙන හින්දා. කෙනෙක් උපදින්නේ කොතනද කියන කාරණාව තීරණය කරන්නේ සීලය. උපදින තැන තීරණය කරන්නේ සීලය. ඒ තීරණයත් එක්ක අපේ ඇඟත් තීරණය වෙනවා. ඉපදිච්ච කෙනාට ලැබෙන්නේ මොනවද කියලා තීරණය කරන්නේ දානය. උපදින තැන තීරණය කරනවා සීලය. ඉපදුනාට පස්සේ ලැබෙන දේවල් තීරණය කරනවා දානය. ඊළඟට දේශනා කළා මහණෙනි, ෂණ සම්පත් පරම දුර්ලභයි. මනුස්ස ජීවිතයත් දුර්ලභයි, ෂණ සම්පත්තියත් දුර්ලභයි. මොනවද මේ ෂණ සම්පත් කියලා කියන්නේ? ඇස් දෙක, කන් දෙක, නාසය, කතා කරන්න පුළුවන් බව, අත් දෙක, පාද දෙක, මේ අයිති වෙන ෂණ සම්පත් වලට. මේ දේවල්, මේ ඉන්ද්‍රියන් අපිට ලැබිලා තියෙන්නේ පෙර කරපු අසීමිත කුසල කර්මවල විපාකින්ද. මේ ඉන්ද්‍රියන් ලබන්න අපි කරපු පින් මදි නම් අපිට ඉන්ද්‍රියන් ලැබෙන්නේ අඩුවට. මේ මුළු ජීවිතේම ලබන්න පෙර කරපු පුණ්‍ය ධර්මයන් සීමාවක් නැතුව වියදම් කරලා තියෙනවා. එහෙම වියදම් කරලා ගත්ත ජීවිතයක් මේක. නමුත් ජීවිතේ සම්පූර්ණ කරගන්න වියදම් කරන්න කුසල් මදි වුණාම ජීවිතේ හුඟක් දේවල් මේ කයේ ලැබුණා. නමුත් සමහර කෙනෙකුගේ අතක් අඩපණයි. පයක් අඩපණයි. ඇහැක් පේන්නේ නැත්තම් දෙකම පේන්නේ. එක්කෝ කනක් ඇහෙන්නේ නැත්තම් දෙකම ඇහෙන්නේ. මේ දේවල් කර්මානුරූපම අපිට ලැබිච්ච දේවල්. ෂණ සම්පත් හරීම දුර්ලභයි. පැවිද්දත් ඉතාම දුර්ලභයි. බුද්ධෝත්පාදයක් තියෙන්න ඕනේ. ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් තියෙන්න ඕනේ. කියන්නේ මිනිහෙක් වෙලා ඉපදෙන්න ඕනේ. ෂණ සම්පත් තියෙන්න ඕනේ. යම් යම් අංග විකල ස්වභාවයවල් තියෙනවා නම්, ශරීරයේ නොයෙක් වෙනස්කම් තියෙනවා නම් පැවිදි කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මෙන්න මේ අය පැවිදි කරන්න එපා කියලා කරුණු පෙන්නලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. එහෙනම් පැවිද්ද ලබන්න බුද්ධෝත්පාදය, ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය, ෂණ සම්පත් මේ හැම දෙයක්ම බලපානවා. එනිසා පැවිද්ද හරි දුර්ලභයි. පැවිදි භූමිය තුලත් පැවිද්ද කියන්නේ මොකක්ද කියන එක හරියටම හඳුනාගෙන තමන්ගේ පැවිද්ද ආරක්ෂා කරගන්න ඕනේ. නිර්මලව ලැබිච්ච පැවිදි ජීවිතය ආරක්ෂා කරන්න බොහෝසේ කැපකිරීම කරන්න ඕනේ. බොහෝ දේවල් අත්හරින්න ඕනේ. බොහෝ කැප කරලා, බොහෝ අත්හැරලා, මනාව සිල් ගුණ පූර්ණේ කරගෙන ගෙවන පැවිදි ජීවිතයේ තවත් දහස් ගණන්, දස දහස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් දෙනාට මහත් පිං රැස් කරගන්න හේතු වෙන ජීවිතයක්. හොඳට පළ දරලා තියෙන ගහකින් බොහෝ ප්‍රයෝජන ලැබනවා වගේ මනා සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරන කෙනෙකුගෙන් බොහෝ දෙනාට ලැබෙන්නේ අප්‍රමාණ ලාභයක්. අවසානි සඳහන් කළා ධර්මයත් පරම දුර්ලභයි කියලා. පින්නතනේ ධර්මය පරම දුර්ලභයි කියලා කියහම මේ කාලේ නම් අපිට ඕන තරම් බණ අහන්න ලැබෙනවා. මේ කාලේ නම් අපිට බණ පොත් මුදලට අරගන්න ඕන තරම් තියෙනවා. නිවැරදි ධර්මයේ සඳහන් වෙච්ච පොත්. ත්‍රිපිටකය
නිර්මල ත්‍රිපිටකය මේ කාලේ ඕන තරම් මුද්‍රණය කරලා තියෙනවා. ඒ හින්දා ධර්මයේ අපිට කිසිම අඩුවක් නැහැ. ඒ තරම් ධර්මයේ දකින්න කියවන්න අහන්න ලැබෙන්නත් සංසාරේ වෙනම කරපු විශාල පුණ්‍ය කර්මයක් තියෙනවා. හැබැයි ධර්මයේ දුර්ලභයි කියලා කිව්වේ තව කාලයක් එනවා. මේ ධර්මය කියන වචනේවත් අවුරුදු ලක්ෂ ගානකටවත් ඇහෙන්නේ නැහැ එහෙම වචනයක්. ධර්මය කියන වචනේවත් ඇහෙන්නේ නැහැ. බුද්ධ කියන වචනේවත් ඇහෙන්නේ නැහැ. සමහර රජවරු ධර්මය හොයාගෙන වනාන්තර ගත වුණා රාජ්‍ය පවා අත්හැරලා. එක බණපදයක් ඉගෙන ගන්න ජීවිතේම පූජ කළා. දහම් සොඩාදි රජවරු යක්ෂයාගේ කටට පනිනවා. කන්ද උඩ ඉඳලා කටට ලං වෙනකොට මට ඇහෙන්න බණපදයක් දෙකක් කියන්න කියලා කිවි. ඒත් එක්කම කටට වැටෙනවා යක්ෂයාට අනුභව කරන්නයි ඉඩ දීලා තියෙන්නේ. බණපදයක් දෙකක් ඇහුනහම ඒක මට මහා සැපතක් කියලා කල්පනා කළා. එහෙනම් බණපදයක් වෙනුවෙන් ජීවිතේ පරිත්‍යාග කරන කාලයක් එනවා. නමුත් අපිට එහෙම බවක් නෑ. අපිට ධර්මය ඕන තරම් තියෙනවා. එහෙනම් මේ සඳහන් කරන දුර්ලභ කාරණා පහම අපිට බොහොම සුලභව තියෙනවා. එහෙනම් මොනවද අපි දැන් කරන්න ඕනේ? වහවහා ඒ ධර්මයේ තේරුම් ගන්න එක, ඉගෙන ගන්න එක, අවබෝධ කරගන්න එක, ධර්ම මාර්ගයේ ගමන් කරන එක, සසර ගමන සුවපත් කරගන්න කටයුතු කරන එක. එවන් උතුම් බුද්ධෝත්පාදයේ ලැබිලත් කෙනෙක් තවත් ප්‍රමාදීව කාලය ගත කරනවා නම් බුද්ධෝත්පාදයේ ප්‍රමාද නම් අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා අපි කොච්චර ප්‍රමාදීද කියන කාරණාව ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. නමුත් පින්නතිනි සංසාරේ පුරාම අපිට හුඟක් වෙලා තියෙන්නේ මොකක්ද? මෙන්න මේ ප්‍රමාදී බව. නැත්තම් බුදුරු මොන තරම්නම් අපිට මුණ ගැහෙන්න ඇද්ද? බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරන තැන්වල අපි කොයි තරම්නම් ඉන්න ඇද්ද? ඒ වුණාට අපිට තවම හොයන නිවන හම්බ වෙලා නැහැ. අනමතග්ග සංයුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි මොන තරම් ඈත ඉඳලා මේ ගමන එනවද කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මහණෙනි, එකම අම්මා කෙනෙක් වෙනුවෙන් සංසාරේ පුරා ඔබ හලාපු කඳුළු මහසાગර ජලයට වඩා වැඩි කියලා. එතන එකම අම්මා කෙනෙක් කියලා කිව්වේ මේ ජීවිතේ මවම මේ සංසාරේ මට හම්බ වෙලා තියෙන වාර ගණන සීමාවක් නැහැ. මහ මුහුදේ ජලයට වැඩියෙන් කඳුළු එකතු කරලා තියෙන්නේ මේ ජීවිතේ අම්මා වෙනුවෙන්ම පෙර භවයවල් වල මම අඳාපු කඳුළු. ඒ ජලය කඳට වැඩිය කඳුළු සාගරයක් නිර්මාණය වෙන්න ඇය වෙනුවෙන් මං කොච්චර ඇඬුවද? ඇය මේ සංසාරේ මට අසංඛ්‍ය අප්‍රමාණ කීයක් නම් මුණ ගැහෙන්න ඇද්ද? එහෙමනම් අපි ඉපදිලා තියෙන වාරවල සීමාවක් නැහැ. අසීමාන්තික වාරවල අපි ඉපදුනා. බුදුවරුත් ඔයා අතර ඕන තරම් මුණ ගැහුණා. නමුත් කිසිම බුදුරජාණන් වහන්සේ නමක් ළඟ ආර්ය තත්ත්වයට අපි පත් වෙලා නැති වෙති. ඒ අති උතුම් ආර්ය තත්ත්වයට පත් වුණා නම් සමහරලාට සංසාරේ මෙච්චර ඈත අපි එන්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට මෙච්චර කාලයක් අපි කීකරු වෙලා නැහැ කියන එකයි. අකීකරු බව හින්දම සංසාරේ අනන්ත දුක් විඳ විඳ අපි යනවා. ඒ අකීකරු ජීවිතය තුලත් ශ්‍රද්ධාවෙන් දැකලා වැඳලා පුදලා
නමුත් සිල් ගුණත් ආරක්ෂා කරන්න ඒ ඒ කාලවල කටයුතු කරපු නිසා අපිට අද නැවත මනුස්ස ජීවිතයක් හම්බ වෙලා තියෙනවා. එහෙමනම් මේ උතුම් කාලේ ප්‍රමාද වෙන්න එපා කියලාමයි දේශනා කරන්නේ. පින්නතනේ අපි මේ ජීවිතෙත් ප්‍රමාදී බව ඇති කරගෙන වැඩි වැඩියෙන් කරන්නේ පවුනම් පෙර ජීවිතවලත් අපි වැඩියෙන්ම කරලා තියෙන්නේ පවුනම් මේ ජීවිතෙත් කරන්නේ පව් පෙර ජීවිතවලත් කරලා තියෙන්නේ පව්. එහෙමනම් අපිට ලේසියෙන් ආපහු සුගතියක් නැහැ. මේ බුද්ධාන්තරයත් සුගතියක් නොලබාම අපින් ඉවර වෙන්න පුළුවන්. අපි සුගතියකට නොයාම බුද්ධාන්තරේ ඉවර වෙලා යන්න පුළුවන්. ආන් ඒ නිසා අප්‍රමාදීව වහ වහා කුසල් රැස් කරන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හේතුව උපදින තැන දුක් සහිත තැනක් නොවෙන්න නම්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ මේ ලෝකේ ජීවත් වෙන මේ සත්වයා මේ විදිහට ජීවත් වෙනකොට සංසාරේ නොඑක් වර අකුසල්ම රැස් කළා. අකුසල් නිසා අපි අනන්ත දුක්ම වින්දා. අපිව බේරන්න කෙනෙක් ඉන්නවද මේ සංසාරේ? ආරක්ෂා කරන්න කෙනෙක් ඉන්නවද? අපි වැරදි කෙරුවේ දන්නේ නැති හින්දානේ. පව් කියලා දන්නවනම් අපි කරන්නේ නෑනේ. එහෙම කීවට එහෙම හිතුවට අපිට සාධාරණයක් කරලා දෙන්න කෙනෙක් නෑ. ඉන්නතින උසාවියට ගියහම පැමිණිලි පාර්ශවයේ පැත්තට චෝදනාව ලබාපු පාර්ශවයේ අය වෙනුවෙන් කතා කරන්න දෙගොල්ලක් ඉන්නවා. වැරදිකාරයා පැත්තේ ඉන්න අය නමුත් එයා මේවාගේ වැරැද්දක් කළේ මෙන්න මේවාගේ හේතුකාරණා ටිකක් නිසා කියලා එයාට දඬුවම ලිහිල් කරලා සාධාරණයක් කරලා දෙන්න කතා කරන පිරිසක් ඉන්නවා. ඒ වුණාට මේ සංසාරේ අපි වැරදි කරාම අපි නිවැරදි බව තහවුරු කරන්න කෙනෙක් නම් නැහැ. දඬුවම තීරණය කරන්නේ එකම කෙනයි. ඒ වෙන කවුරුවත් නෙමේ, ස්වභාව ධර්මයමයි. සාධාරණයක් කරන් දෙන්න කෙනෙක් නැහැ. කොතෙන්ට යන්න තීරණය කරනවද එතන ගිහිල්ලා දුක් විඳින්න සිද්ධ වෙනවා. ආන් ඒ නිසා කුසල්ම රැස් කරගන්න වීරිය වඩන්න කියන එක බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් අපිට කරුණු පැහැදිලි කළා. සසර යම් කෙනෙක් තව ඉන්න බලාපොරොත්තු වෙනවනම් ඒ ඉන්න ජීවිතේ සැප සහිතවම ගත කරන්න. බොහෝසේ කුසල් කරන්න ඕනේ. මහපින්කම් කරන්න ඕනේ. අපේ දවසේ වැඩියෙන්ම අපි අතින් කරන්නේ පව් බව අපි හොඳටම දන්නවනම් වැඩියෙන් පින් කරන්නම යොමු වෙන්න ඕනේ. කල්පනා කරලා බැලුවොත් වැඩියෙන්ම අපි අතින් කෙරලා තියෙන්නේ අකුසල්. ගත වෙන පැය 24ක් උදේ අවදි වෙච්ච තැන ඉඳලා හවස නිදිහට එනකන් කරපු කියපු දේවල් පිළිබඳව කල්පනා කරලා බලහම මොන තරම් පව් කෙරිලා තියෙන්න පුළුවන්ද? පින් කරලා තියෙන ප්‍රමාණය ඉතාම අඩුයි. සමහර වෙලාවට දවසකටම බුදුරජාණන් වහන්සේ වන්දනා කළ එක පාරයි. අද දවසටම යාචකයෙකුට බට්ටිකක් දීලා තියෙනවා. නැත්තම් තිරිසෙනෙකුට බට්ටිකක් දීලා තියෙනවා. එක ධර්මදේශනාවක් ශ්‍රවණය කරලා තියෙනවා. මේවාගේ බොහොම පුංචි කුසල් ප්‍රමාණයක් කරලා තියෙනවා. බණක් අහනවා කියන එක පුංචි කුසලයක් නෙමෙයි. නමුත් පැය 24ක් තුළ මං පින් කරලා තියෙනවා පැයක්. ඉතුරු කාලෙන් වැඩි ප්‍රමාණයක් මං අතින් කරලා තියෙන අකුසල්. එහෙනම් වැඩි අකුසල් පැත්ත. හැම වෙලාවෙම වැඩි වෙන්නේ අකුසල් පැත්ත නම් පින් පැත්ත බොහොම අඩු නම් විපාක දෙන්නේ
විපාක දෙන්නේ වැඩි පැත්ත. ආන් ඒ නිසා මනාව සිහියෙන් මේ ජීවිතේ පවත්වන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයක් දේශනා කළා. සම්මා සතිය මනාව දේශනා කළා. සිහියෙන් ඉන්න ඕනේ. සිහි නැති හැම තැනම අකුසල්ම රැස් වෙනවා. එහෙනම් වැඩි වැඩියෙන් අකුසල් නම් රැස් වුණේ අපිට වැඩි වැඩියෙන් හම්බ වෙන්නේ දුක් කරදර මිස සැප සම්පත් නොවේ කියන කාරණාව අපි නිතර නිතර මෙනෙහි කරන්න ඕනේ. යම් කෙනෙක් සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා අවශ්‍ය බලවත් කුසල කර්ම වහ වහ රැස් කරගත යුතුයි කියලා දේශනා කළා. ඒ හැර වෙන කළ යුතු දෙයක් නැති බවත්, අතීතයේ වෙනස් කරන්න අපිට පුළුවන්කමක් නැති බවත් පැහැදිලි කළා. අතීතයේ වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ කියලා කිව්වේ මම විසින් රැස් කරගත්ත අතීත අකුසල්. අපි කියනෝනේ දන්නේ නැති නිසා කළා, කියලා දෙන්න කෙනෙක් නැති හින්දා කළා, තේරුණේ නැති නිසා කළා, මේ ආදි වශයෙන් නොයෙක් දේවල් කියන. එහෙම අතීතයේ රැස් කරගත්ත කුසල කර්ම බොහොමයි. අතීතයේ රැස් කරගත්ත කුසල කර්ම බොහොමයක් තියෙනවා. නමුත් ඒ කරපු අකුසල් වෙනස් කරන්න දැන් පුළුවන්කමක් නැහැ. දැන් ඉව කරලා ඉවරයි, රැස් වෙලා ඉවරයි. වෙනස් කරන්න ක්‍රමයක් නැහැ. ආන් ඒ නිසා මේ ජීවිතෙන් වහ වහ කුසල් කරන්න පුළුවන්. අතීත කර්ම යටපත් කරලා සුගතියෙන් සුගතියට යන්න හරි. හැබැයි ඒකට හරි බලවත් කුසල කර්ම කරන්න ඕන. ආන් ඒ බලවත් කුසල් නිසා දුගතියෙන් නිමිදිලා සුගතියෙන් සුගතියට යන්න, ඒ අතර ප්‍රඥාව ලබලා බොහෝ පින්කම් කර කර අකුසලයේ යටපත් කර කර ගිහිල්ලා සෝවාන් ආදී උතුම් ආර්ය මාර්ගඵලයක් ලබා ගන්න පුළුවන් වුණොත් සම්පූර්ණයෙන් කර්ම විපාක දෙනවා කියන එක නවතිනවා කියලා නෙමෙයි කියන්නේ. නමුත් සතර අපායට ගෙනහිල්ලා විපාක දෙන්න බැරි වෙනවා කියලයි කියන්නේ. කර්ම විපාක දෙනවා, සතර අපාය දාලා විපාක දෙන්නේ. අන්න ඒ නිසා බොහෝසේ කුසල් රැස් කරන්න දේශනා කළා. මේ කාරණාව බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ ඉන්නතන අපි ශක්තිමත් අය බවට පත් කරන්න. අපි නිවැරදි අප්‍රමාදී පුද්ගලයෝ බවට පත් කරන්නයි මේ මරණය කියන කාරණාව නිතර නිතර මෙනෙහි කරන්න කියලා දේශනා කරන්න. මැරෙන කෙනෙක් බව නිතර සිහියේ තියෙනකොට වැරදි කරන්න යොමු වෙන ප්‍රමාණය හුඟක් අඩු වෙන නිසායි භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරන්නේ. පින්නතනි සමහර වෙලාවට අපි කරපු කර්ම අපිට විපාක දෙනකොට කාලයක් අපි ඉතාම හොඳට ජීවත් වෙනවා. හිටි ගමන් ජීවිතේ හැම පැත්තම කඩා වැටෙනවා. ආර්ථික පැත්ත කඩා වැටෙනවා. විවාහ ජීවිතේ කඩා වැටෙනවා. සමාජීය පැත්ත කඩා වැටෙනවා. මේ හැම පැත්තක්ම කඩා වැටිලා ඉතාම අසරණ ජීවිත බවට පත් වෙනවා. එහෙම ජීවිත ගත කරන අය අපි මේ සමාජ ජීවත් වෙනකොට ඕනතරම් දකිනවා. ඒකට හේතුව තමයි සංසාරේ කරපු කර්ම ඒ කාලවලට විපාක දෙන්න පටන් ගන්නවා. අපි සසර පුරාම අකුසල්ම කළා නෙමෙයිනේ, කුසලුත් කළා. අන්න ඒ කුසල් විපාක දෙන තාක්කල් අකුසල් ඉස්මතු වෙන එකක් නැහැ. නමුත් කුසලේ ශක්තිය හීන වෙනකොට අකුසලේ ශක්තිය බලවත් වෙනවා. එදාට අකුසලයේ අපිට දෙඩිසේ බලපෑම් කරන්න පටන් ගන්නවා. සසර ගමනේ අපි හැමෝම එහෙමයි. කුසල් අකුසල් දෙකම මිශ්‍රව කරගෙන ආවා. නමුත් උතුම් බුද්ධෝත්පාදයක් ලැබුණහම හැකි තරම් අකුසලයෙන් ඈත් වෙලා කුසලයට බර වෙන්න යමෙක් කල්පනා කරනවා නම් ඔහු ප්‍රඥාවන්තයි කියලා තමයි කියන්න වෙන්නේ. ජීවිතයේ නැමැති මේ යාත්‍රාව, සංසාරේ නැමැති සාගරේ අපි පදවනවා. සංසාරේ නැමැති සාගරේ පැදගෙන යනකොට
මේ යාත්‍රාව ගොඩටම පදවන්න අපිට හම්බ වෙලා තියෙනවා හබල. ගොඩට පදින්ඩ දුන්න හබලින් අපි ගහලා ගහලා ඒ ඔරුව කඩනවන අපිට ගොඩට යන්න වෙන්නේ. සසර හුඟක් පින් කරලා හම්බවෙච්ච ෂණ සම්පත් මේ ඉන්ද්‍රියන් කියලා අපි මතක් කළා. ඒ ඉන්ද්‍රියන් හම්බුනේ පව් කරන්න නෙමෙයි පින් කරන්න. නමුත් අත් දෙක, පාද දෙක, ඇස් දෙක, කන් දෙක, කට පාවිච්චි කරන්නේ අකුසල් රැස් කරන්න නම් අපි හරියට අර යාත්‍රාවට පදවන්න තියෙන උපකරණයෙන් ගහලා කැඩුවා වගේ වැඩක්. ඇස්වලිනුත් හරියට පව් කරගන්නවා. කන් දෙකිනුත් හරියට පව් කරගන්නවා. අතපයවලිනුත් පව් කරනවා. කටිනුත් සීමාවක් නැතුව පව් කරනවා. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළේ හැම පුද්ගලයෙකුගේම කටේ කෙටේරියක් තියෙනවා කියලා. පුද්ගලයාගේ වචන හරි භයානකයි. මේ කෙටේරියෙන් කාටද කොටන්නේ? මේකෙන් කොටන්නේ වෙන කාටවත් නෙමෙයි, තමන්ටමයි කොටාගන්නේ. අනිත් කෙටේරියෝලින් අනුන්ට කොටනවා, කටේ තියෙන කෙටේරියෙන් තමන්ට කොටනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. මුසාවාදා, පරුසාවාචා, පිසුනාවාචා, සම්ප ප්‍රලාප. මේ දරුණු අකුසල් හතරම කළේ කටින්මයි. මේ කටින් කරපු මේ අකුසල් මාවම විඳවනවා, මාවම සංසාරේ තවනවා. නමුත් මේ කට හම්බුනේ සංසාරේ හරියට පින් කරලා. කතා කරන්න බැරි කෙනෙකුට වඩා කතා කරන්න පුළුවන් කෙනෙක් කොච්චර වටිනවද? මේ ලැබිච්ච කටින් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරන්න පුළුවන් නම්, මේ ලැබිච්ච කටින් තව කෙනෙක් සංසාරයෙන් එතර කරන්න වචන පරිහරණය කරන්න පුළුවන් නම්, මේ ලැබිච්ච කටින් කෙනෙකුට හොඳ වැරදි කියල, හොඳ නරක කියලා දීලා නිසි මගට ගන්න පුළුවන් නම්, අපි මොනතරම් සාධාරණය ඒ ඉන්ද්‍රිය වෙනුවෙන් ඉෂ්ට කළා වෙනවද? ඇස් දෙක නැමති ඉන්ද්‍රිය වෙනුවෙන් කොයිතරම් සාධාරණයක් කළා වෙනවද? අකුසල් රැස් වෙන පැත්තෙන් එහා අයින් කරගත්තාම. කන් දෙක නැමති ඉන්ද්‍රිය බොහෝ වෙලාවට අකුසල්ම රැස් වෙන දේවල් වලටයි වැඩියෙන්ම යොමු කරලා තියෙන්නේ. නමුත් බුදු ගුණ අහන්න, ධර්මය අහන්න මේ කන අපිට හරි ප්‍රයෝජනවත්. මේ ඉන්ද්‍රියන් හරියට දෙපැත්ත කැපෙන ආයුධ වගේ. හොඳ පැත්තට යෙදුවොත් හොඳටම හොඳයි, නරක පැත්තට යෙදුනොත් ඉතාම නරකයි කියලා අපිට කියන්න වෙනවා. පින්නතුනි, මේ කීප දෙනෙක් මුණ ගැහිලා ඒ කීප දෙනාම සංසාරයෙන් එතර කරවන්න පුළුවන් නම්, ඒ භාග්‍යතුන් වහන්සේක තැනක දේශනා කළා තමන් තනියම සංසාරයෙන් එතර වෙනවට වඩා තවත් එක්කෙනෙක් හරි මේ සංසාරයෙන් අරගෙන යනවා නම් වටිනවා කියලා. එහෙනම් අපිට මෙහෙම ජීවිත ගත කරනකොට කීප දෙනෙක් මුණ ගැහෙනවා. අම්මා මුණ ගැහෙනවා, තාත්තා මුණ ගැහෙනවා, තමන්ට දරු පිරිසක් මුණ ගැහෙනවා. අම්මට තාත්තට පුළුවන් නම් තමන්ගේ දරුවෝ ටිකත් අරගෙන සංසාරයෙන් එතර යන්න උත්සාහ කරන්න. ඒක පිනතිනි කොයි තරම් වටිනවද කියන කාරණාව වචන වලින් කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඒ වැඩේ කරන්න නම් මුලින්ම අම්මා තාත්තා සිල්වත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ මාර්ගයට අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් පැමිණිලා තියෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයට පැමුණුණා කියලා කියන්නේ තිසරණ සහිත පන්සිල් මත තමන්ට පිහිටන්න පුළුවන් වුණොත්, පන්සිල් උල්ලංඝනය කරන දරුවෝ පන්සිල් මත පිහිටවන්න පුළුවන්. අපි සිල් මත පිහිටලා නම් දරුවන්ට කවදාවත් සිල් කඩාගන්න මව්පියන්ගෙන් අනුබල ලැබෙන්නේ නැහැ. අවුරුදු 60ක් 70ක් වගේ
බොහෝම කෙටි ජීවිතයක් අපිට තියෙන. ඒ මේ කාලෙ හැටියට උපරිමේ ජීවත් වෙනවා කියලා හිතුවොත් ඔය අතර ඕන වෙලාවක මැරෙන්න පුළුවන්. නමුත් මේ කෙටි ජීවිතේ සුවපත් කරගන්න, මේ කෙටි ජීවිතේ සන්තර්පණය කරන්න අපි මොනතරම් වැරදි දේවල් කරනවද? දරුවෙකුට උගන්වන්න ඕනේ. ඒ දරුවට හොඳට උගන්වන්න කියලා හොඳ පාසලකට ඇතුළු කරන්න කියලා හිතලා බොරු ලිපිනයක් හදලා බොරු පදිංචියක් තහවුරු කරලා දරුවටත් බොරුවක් කටපාඩම් කරවහම අපි ඒ දරුවගේ ජීවිතයට කරලා තියෙන්නේ පුදුම අසාධාරණයක්. එතකොට මව්පියෝගාව සිල්ගුණ නැති නිසා දරුවෝ ළඟත් සිල්ගුණ නැති කරලා. එතකොට අපිට පුළුවන්ද තව පිරිසක් අරගෙන ගොඩ යන්න? අපිත් වලේ, දරුවොත් වලේ. ඒ අය ගොඩ ගන්න නම් කවුරු හරි ගොඩ ඉන්න ඕනේ. මම එක කරුණක් ඔය සඳහන් කළේ. එහෙනම් දරුවන්ට පව් කරගන්න මව්පියන්ගෙන් ලැබෙන අනුබලය බොහොම ඉහළයි. හැබැයි ධර්මය නොදන්න නිසා දෙගොල්ලම ඉන්නේ වලේ. සුගතියකට යන්නේ ගොඩට එන්නේ. ඒ නිසා මේ පව්වලින් මනාව වැලකිලා කටයුතු කරන්න උත්සාහ කරන එක බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. හැමෝම එක වගේම කටයුතු කරන්න උත්සාහ කරනවා නම් හරි වටිනවා. නමුත් ඒක කවදාවත් සංසාරේ වෙන්නේ නැති දෙයක්. සමහර අයට මේ ලෝකෙ ඉපදිච්චහම අඩුපාඩු බොහොමයි. සමහර අයට රුව නෑ, සමහර අය ළඟ ගුණ නෑ, සමහර අයට සම්පත් නෑ, සමහර අයට නිරෝගී බව නෑ. මේ හැම දෙයකටම හේතු වෙලා තියෙන්නේ පෙර මා විසින්ම රැස් කරගත්ත දේවල්. කම්ම දායාද මේ තියෙන්නේ මගේම දායාද ටික. ඒ දායාද ටික මම්මයි රැස් කළේ. ආන් ඒ නිසා මනාව ගුණපුරණ ජීවිතයක් හරි වටිනවා. එහෙම ගුණපුරපු අය මරණයට පත්වෙන්නේ හරි සතුටින්. ඒගොල්ලෝ ගාව දුක නෑ. මොකද හොඳට දන්නවා මෙහෙන් ගිලිහෙන මම උපදින්නේ සුගතියක කියලා. එහෙම හැඟෙන පුද්ගලයාගේ මරණ මංචකේ සතුටින් පිරෙල තියෙනවා. ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා ඉන්නේ. එහෙම නැති කෙනා මරණ මංචකේ මත භීතියෙන් වෙවුලනවා. තමන් කරපු වැරදි, තමන් කරපු අකුසල්, සමාජ අසාධාරණකම් ඔහුට තමන් ඉස්සරහ පිට හරියට චිත්‍රපටියක් වගේ මැවිලා පේන්න පටන් ගන්නවා. ඔහු භීතියෙන් භීතියට පත් වෙලා මැරිලා දුගතියක ගිහිල්ලා උපදිනවා. හැබැයි හුඟක් පින් කරගත්ත කෙනා හරිම සතුටුයි. මම ළඟ තිසරණ තිබුණා, මම ළඟ පන්සිල් තිබුණා, තිසරණ පන්සිල් මත පිහිටලා මම බොහෝ කුසල් රැස් කළා. මේ කුසලය මම දුගතියකට ගෙනියන්නේ මීට වඩා ඉහළ තැනකට අරගෙන යනවා කියන පූර්ණ විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඒ මරණ මංචකේ සතුටින්ම කරගෙන ඉන්නවා. එහෙම නැති වුණොත් සක්වලින් සක්වල කොහි ඉපදෙයිද දන්නේ? සාගරයේ පතුලේ ඉපදෙන්නත් පුළුවන්, සක්කොළවල් ගණනාවක කෙරවල ඉපදින්න පුළුවන්, මඩවලක උපදින්නත් පුළුවන්, වැලි කාන්තාරික ඉපදින්නත් පුළුවන්, අසූචිවලක ඉපදින්නත් පුළුවන්, මහනිරේක ඉපදින්නත් පුළුවන්, තිරිසං ලෝකේ ඉපදින්නත් පුළුවන්, ප්‍රේතයන් අසුරයන් අතර ඉපදින්නත් පුළුවන්, දෙවියෙක් බ්‍රහ්මයෙක් අතර උපදින්නත් පුළුවන්, ආය මිනිහෙක් අතර ඉපදින්නත් පුළුවන්. එහෙමනම් අපි සඳහන් කළා අපි කළ කල්යාණ වූ කර්මයට අනුව අපි උපදින්නේ කොහෙද කියන කාරණාව ඒ කර්මය විසින්ම තීරණය කරලා තියෙනවා. කල්යාණංවා පාපකංවා තස්ස දායාද. මේ හැම දෙයක්ම තමන්ගේම දායාදයයි. ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා මේ විදිහට නිමා කරන්නයි සූදානම් වෙන්නේ. එහෙමනම් උපදින තැන් පහක් පිළිබඳව දේශනා කළා. කොහේ උපදිනවද කියලා නැත්නම් අපිට
නිශ්චය කරන්න බැරි කාරණා පහක් භාගිතුන් වහන්සේ දේශනා කළා. අපි මුලිනුත් සිහිපත් කළා, මෙච්චර කාලයක් මගේ ජීවිතයේ පැවතිය යුතුයි කියලා අපිට ස්ථිරව කියන්න බෑ. මේ ආබාධ මට හැදෙනවා කියලා අපි දන්නේ නෑ. ඒ ආබාධ හැදෙන්නේ මේ කාලෙටයි කියලා අපි දන්නේ. ජීවිතයේ අත්හරින තැන දන්නේ, අත්හැරියම උපදින තැන දන්නේ. එහෙනම් මේ ගතිය කියන කාරණාව කොහෙ සිද්ධ වෙනවද කියන එක නොදන්න බව පැහැදිලි කරමින් තමයි මේ කාරණා ටික සිහිපත් කරන්න යෙදුනේ.